සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් හදාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් මට මේ වෙලාවේදී ඔයත් එක්ක සිද්ධ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මම මොකක් ගැනද ඔයාලට මේ වෙලාවේදී කියන්නේ? මෙන්න මේ ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මට ඔයත් එක්ක සාකච්ඡා කිරීමට අවකාශයක් තියෙන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්න කතාව ගැන මම අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියට මොකක්ද වෙන්නේ? ඒ ගැන පැහැදිලි දෙයක් මට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. මම දැන් මෙන්න මෙහෙම දෙයක් ගැන ඔයාට මේ වෙලාවේදී කියන්නට බලාපොරොත්තුවක් තමයි ඇති කරගන්නේ. ඇත්තටම කියනවා නම් අසේනි, ඉදිරියට ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ ගැන මොකක් හරි අපිට මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් දැන් මම මෙන්න මෙහෙම කතාවක් ගැන ඔයාලට කියන්න ඕනේ. ඒ තමයි අසේරි මුලින් නම් මහින්ගේ වැරදි ඔක්කොම දකිනවා. ඒක තමයි ඇත්ත. නමුත් දිගින් දිගටම කල්පනා කරන අසේනිට මෙන්න මේ දේවල් වල වැරදි නොපෙනී යන්නට කඩක් තිබෙනවා. ඇත්තටම එදා අසේල කෑ ගහන වෙලාවේදී මහිත් අසේනි පැත්තටම කතා කරා නම් මේ දෙන්නා යාළු වෙලා ඉන්නවා කියන එක පෙන්වනවා. ඇත්තටම කියනවා නම් එතකොට අසේල මීට වඩා ප්‍රශ්නයක් අදිනවා. හැබැයි ඒ වුණාට මහි අසේනිට කැමති නැහැ. අසේනි තමයි මේ බලෙන්ම ඇවිත් තියෙන්නේ. මෙන්න මේ වගේ දෙයක් පෙන්වීම තුළින් ඇත්තටම කියනවා නම් මේ හැමදේම වෙනස් කරගන්න පුළුවන් වුණා නේද කියන එක අසේනිට අවසානයේ හිතෙන්නට ඉඩකඩක් තිබෙනවා කියන කාරණය තමයි මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්න කියන කාරණය ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට උනන්දුවක් තියාගන්න බව මෙතනදී කියන්නම අවකාශයක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් තව දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාලට කියන්නේ කියන දේ ගැන කිව්වොත් එහෙම අසේන ඉදිරියට මහීගෙන් සමාව ගන්නවා ඇති. මොකද මහී එදා කරපු දේ නිවැරදි නිසා.